නිමල් සිරිපාලද සිල්වා මහතාද වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. අධ්‍යාපන අමාත්‍ය දුහුරේ දිවුරුම් දුන්නේ සසිල් ප්‍රේමජයන්ත මහතායි. කෙහෙලිය රඹුකෙල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වන්නේ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතායි. හරින් ප්‍රනාන්දු මහතා සංචාරක සහ ඉඩම් අමාත්‍ය දුහුරේට පත් කෙරුණා. දෙවිලි කර්මාන්ත අමාත්‍ය දුහුරේ හිමි වූයේ රමේෂ් පතිරණ මහතාටයි. මනුෂ නානායක්කාර මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය දුහුරේ හිදිවුරුම් දුන්නා. නලින් ප්‍රනාන්දු මහතා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය දුහුරේ දිවුරුම් දුන්නේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ටිරාන් නලස් මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසු තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දුන්නා. ඒ දිනේෂ් ගුණවර්ධන මහාචාර්ය ජී.එල්. පීරිස් කංචන විජේසේකර සහ ප්‍රසන්න රණතුංගයි. නව අමාත්‍ය මණ්ඩලය මේ වන විට සර්වපාක්ෂික අමාත්‍ය මණ්ඩලයක් ලෙස පෙන්눔 කෙරෙනවා. ඒ නිමල් සිරිපාලද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ටිරන් නලස් මහතා ස්වාධීන දහතිනාගේ කණ්ඩායමත් විජේදාස රාජපක්ෂ මහතා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙසත් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර සමගි ජනබල වේගයක් නියෝජනය කරමින් මෙසේ අමාත්‍ය මණ්ඩලයට පත්ව සිටීමත් සමගයි.